මිත්‍රවරුනි, මම නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගයේ විස්ථාමක පොලිස් සාමූහිකයයි. අපි සංවිධානය වුණේ ඇත්තටම මේ අධිතන සාමූහිකයට පසුව. ඒ අධිතන සාමූහිකයේ ඒ අපේ සහෝදර නිලධාරීන් අපිට ගොඩක් සහය දුන්නා එක සංවිධානය කරගන්න. ඒ වගේම මේ ඔබගේ නියෝජිත ලක්පන් නිපුණ ආරක්ෂි සහෝදරයාත් අපිට ගොඩක් සහය දුන්නා මේ සංවිධානය ගොඩනගා ගැනීම. අපි කවදාවත් මේ දේශපාලන වේදිකාවට ගොඩ වුණ කට්ටිය නෙවෙයි. අපි හිතුවේ නෑ මෙතනට අපිට ඉඳ සිදුවෙයි කියලා. ඒ වගේම අපේ තුන් හිතකවත් තිබුණ නෑ මේ දේශපාලනය කරන්න. නමුත් අද මේ සභාවේ කතිකයන් පැහැදිලි කරපු අන්දමට මේ ආගාධයට පත් ඇති දේශය පත් ඇති තත්ත්වය ගැන කල්පනා කරනකොට අපගේ හෘද සාක්කිය අපිට පවතා සිටියා. මේ වෙලාවේ අපි තවදුරටත් නිහඬව සිටීම මේ රටට කරන අපරාධයක් කියලා. අනේ ඒ නිසයි අපි සාමූහිකයක් විදිහට සංවිධානය වෙලා මේ රට මේ ආගාධයෙන් ගොඩනැගීමට ගොඩනඟා ගැනීමට පෙරඹුණගෙන සිටින ජාතික ජන බලවේගය තමයි එකම විසඳුම කියලා අපි තීරණය කරලා ඔවුන් සමග අපි එකතු වුණේ. අපි ජාතික ජන බලවේගයට එක්ුණේ කරුණාකාරණා කීපයක් පෙරදරි කරගෙන. ඉන් එකක් තමයි නීතිගරුක සමාජයක් බිහි කිරීම, නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කිරීම. මම මෙහෙම කියනකොට ඔබට ප්‍රත්‍යක් ප්‍රතිවේ යයි මේ රටේ නීතියක් නැද්ද කියලා. නීතියක් තියෙනවා, එක ක්‍රියාත්මක කරව ගන්න හරි අමාරුයි. මට ප්‍රථමයෙන් මුලින් කතා කරපු ඒ නීතිඥ සහෝදරිය නීතිය ක්‍රියා කරව ගත්ත විදිය ගැන බොහොම හොඳට සරලව පැහැදිලි කරා. බොහොම දුෂ්කර ගමනක් ඇවිත් තමයි ඒ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව කරා එයට යන්න තිබුණේ. අද රටේ තත්ත්වය එකයි. අද අපේ රටේ නීතිය ආධිපත්‍ය තියෙනවා නම් මම ඔබට මතක් කරනවා, සිහිපත් කරනවා, දැනට සති කීපයකට ප්‍රථම මේ ඔබට ආසන්න අතුරුගිරිය නගරේ මහා දවල් ස්වයංක්‍රීය T56 අවි තුනක් රැගෙන අපරාධ කරුවන් ඇවිත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කරලා ඒ විදියට මහපහු ගියා. නීතිය ආධිපත්‍යයක් තියෙනවා නම් එවැනි දේවල් මේ රටේ සිදු වේවි. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ වගේම මම ඔබට සිහිපත් කරන්න කැමතියි. මීට වසර 5කට ප්‍රථම 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ රටේ මහා ව්‍යසනයක් සිදු වුණා. අපේ රටේ ජාතික ආරක්ෂාව ප්‍රබල ලෙස අභියෝගයට ලක් වුණා. අපි කවුරුත් දන්නවා පාස්කු ඉරු දින ඒ ප්‍රහාරය එකම දින එකම වෙලාවේ එකම අවස්ථාවේ කොළඹ මේගම මඩකලප යන ප්‍රදේශවල ස්ථාන 8ක එකම විදිහේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. පුද්ගලයන් 280කට මරණයට පත් වුණා. 500 ගණන තුවාල උඩා ආබාධිත තත්ත්වයට පත් වුණා. දෙමාපියෝ ඉතුරු වුණා, දරුවෝ මැරුණා. දරුවෝ ඉතුරු වුණා, දෙමාපියන් මැරුණා. මේ ප්‍රහාරයෙන් හින්දා අපේ රටේ සංචාරක ව්‍යාපාරය බිඳුවට බැස්සා. ආර්ථිකය කඩාවැටුණා. ඒ විතරක්ද? ජාතීන් අතර අසමගියක් ඇති වුණා. පැවති රජියට ගෙදර යන්න සිද්ධ වුණා. නමුත් අද වෙනත් එක් මේ වින්දිතයට යුක්තියක් ඉටු වෙලා තියෙනවාද? මම නීති ආධිපත්‍ය ගැන ප්‍රශ්න කරන්නේ අන්න එතන. අපි නීතියේ ආධිපත්‍ය නීතියේ පාලනය අවශ්‍ය ඔන්න වැඩි දේවල් වලට.
ඒවගේම මම තවක සිද්ධයක් මතක් කරන්න එක හුගක් අයට දැන් අමතක වෙලා. මං හිතන්නේ මගේ මිත්‍ර සම්පත් කොටුවකට මහත්මයටත් ඒ මහත්මයාගේ සගයෝ ටිකටත් මතක්කේ. මම ඔබට සිහිපත් කරන්න 1990 ජූනි මාසයක ඒ වන විට මේ රටේ දැවන්ත යුද්ධයක් තිබිලා ඒ LTT සංවිධානය ඒ පැවති රජයත් එක්ක සාකච්ඡාවට ඇවිල්ලා සාම සාකච්ඡා කරලා හිටියේ. යුද්ධමය වශයෙන් ඒ දවස්වල හිටිය රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න LTT සංවිධානය ඉන්දියානු හමුදාවත් හිටියා ඒ කාලේ. LTT සංවිධානය ආයුධ ශක්තිය අතින් යුද ශක්තිය අතින් අන්තිමට පිරියලා හිටියේ. ඊට පස්සේ මොකද වුනේ? එවකට පැවති රජය LTT සංවිධානයට රජයේ ආයුධ දුන්නා. මම හිතන්නේ මේවා මම නම් ඇත් දෙකෙන් දැකලා තියෙනවා. මම හිතනවා අපේ මේ ජෙනරල් සම්පත් ඇතුළේ අයත් දැකලා හරි අහලා හරි ඇති මේ වෙනකොට. රජයේ ආයුධ දුන්නා. ඊට පස්සේ මොකද උනේ? 1990 ජූනි මාස 12 වෙනිදා වෙනකොට නැගෙනහිර පළාතේ තිබුණු හැම පොලිසියකටම LTT සංවිධානය වට කරලා පහර දුන්නා. තමහර පොලිස් ස්ථාන ඒගොල්ලෝ තත්ත්වවාදී ප්‍රහාර හමුවේ ඉවත් වෙලා ගියා. තමහර අය මිය ගියා. තමහර අය LTT සංවිධානයත් එක්ක සටන් කළා. ඉතනදී මොකද උනේ? ලස්සනම කතාවෙන්නේ එතනදී. කල්මුඩේ හිටියා සහකාර පොලිස් අධිකාරීවරයෙක් අයිවන් බොතේජු කියලා. ඔහු කල්මුඩ තමන්තුරේ අක්කරපත්තු පොතුවිල් ප්‍රදේශ භාරව හිටියා. ඔහු තීරණය කරා LTT එකත් එක්ක සටන් වදින්න ඔහු වෙඩි තියාගත්තා. ඒ වෙඩි තියාගෙන අම්පාර එතොරිටි පොලිස් අධිකාරී කාර්යාලයේ එතනින් ආධාරක කණ්ඩායමක් එවන්න කියලා වගේ මහමුදාවිනුත් ඉල්ලීමක් කරා. ආධාර කණ්ඩායමක් එවන්න ඔහුට රෑ ප්‍රහාරය එල්ල වුණේ උදේ එළි වෙනකන් එක මැඩ පවත්වාගෙන ඉන්න පුළුවන් ආධාර කණ්ඩායමක් වන්නේ. ඌට ලැබුණ පිළිතුර වුණේ කඩංගාටුයි රජයෙන් උපදෙස් දීලා තියෙන්නේ කණ්ඩායම එළියට දාන්න එපා. හරි, ඔබට උපදෙස් ලැබෙන්නේ කරුණාකර ආයුධ බිම තියලා LTT සංවිධානයට යටත් වෙන්න. ඔහු බොහොම අකමැත්තෙන් වෙන කරන්න දෙයක් නැති හින්දා ඔහු අර තමන් වෙඩි තියාගත්ත ඒ තත්ත්වවාදීන්ට තමන්ගේ ආයුධ බිම තියලා යටත් වුණා. LTT සංවිධානය ඒ යටත් වුණ නිලධාරීන් එතන 300ක් හිටියා. මඩකල දිස්ත්‍රික්කයේ තව 300ක් ඔක්කොම හයිචේ ගානයි. මේ නිලධාරීන් 300ක් වාහනවල ලොරිවල ට්‍රැක්ටර් පටවගෙන ඒ නිලධාරීන් පපණක් නෙවෙයි ඔවුන්ගේ ආයුධ ඒ පොලිසියල තිබිච්ච වාහන ඒ සියල්ල පටවගෙන අම්පාර දිස්ත්‍රික්කයේ ඒ කජ්ජිකුරුචි ආරු කියන ප්‍රදේශයේ කැලෑවට අරන් ගියා. පැය ගාණක් ඇතුළත ඒ සියලු දෙනාම වෙඩිතබා මරා දැම්මා. 3 දෙනෙක් විතරක් අද වෙනකොට බේරලා ඉන්නවා. මේ කතාව මම සඳහන් කරන්නේ මේකේ තියෙන වගකීම කවුද බාරගන්නේ. කොට මම නැවතත් තීපත් කරනවා පාස්කු ඉරිදින ප්‍රහාරයෙන්. එෙහිදී අති උතුම් කාදිනල් හිමි පාණන් සහ තවත් පුරවතින් කණ්ඩායමක් ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් අධිකරණය ගොනු කරා. ඒ පෙත්සම් විභාග කරලා මෑත කාලයේදී ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් කරා ඒ ප්‍රහාරයේ වගකීම සහ වගකීම ඒ ධනාධිපතිට ඒ කාලේ හිටපු අගමැතිට ආරක්ෂක ලේකම්ට පොලිස්පතිවරයාට පැවරෙනවා. ඌන්නයට වරදකරු කියලා ඔවුන්ට දඩමුදලුත් නියම කරා. නමුත් 1990 අයිවන් බතේජු මහත්මයා ඒ ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ඒ කාලේ එහෙම දෙයක් වුණේ නැහැ. එහෙම හිටියානම්
ඒ වෙනකොට හිටපු ජනාධිපතිට, අගමැතිට, කැබිනට් මණ්ඩලයට ඔය ඉරණමම ඔය තීන්දුවම ලැබෙනවා. නමුත් එහෙම වුණේ නැහැ. මොකද වුණේ? ඒ ප්‍රහාර ඒ සිද්ධිය විඳිතයන්ට අද වෙන යුක්තියක් එට වුණේ නැහැ. කිසිම විමර්ශනයක් නැහැ, කිසිම නඩුවක් නැහැ. නමුත් ඒ වෙනකොට ඒ සංවිධානයේ ප්‍රාදේශීය නායකයන් වගේ හිටපු අය එක්කෙනෙක් කැබිනට් ඇමතිකරයෙක් වුණා. ඔහුට පක්ෂයක උපසභාපති දුරයකුත් පිරිනැමුවා. අනිත් එක්කෙනාට රාජ්‍ය අපති දුරයක් ලැබුණා. අදත් මේ පොලිස් නිලධාරීගේ හමුදාව නිලධාරීගේ ආරක්ෂාව මැද ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් කොහොමද රටක නීතිය පාලනය අපි ඇති කරන්නේ? කොහොමද රටක අපි නීතිය ආධිපත්‍ය සුරක්ෂා කරන්නේ? මම මේ කතාව කිව්වේ වෙන මොකුත් නෙවෙයි. දැන් අන්න ඒ පිරිසම ආපහු විවිධ දේශපාලන පක්ෂ වලින් මේ මැතිවරණයටත් තරඟ කරන අය ඉන්නව ඇතන. ඉතින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පීවර ගන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලන්න තමයි මම මේ කතාව අද මෙතනදී කිව්වේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය කරගත්තත් අපට විශ්වාසයක් තියෙනවා මේ විමර්ශන නැවත ආරම්භ කළ හැක්කේ. ඒ වගේම මේ උඩුක යටිකුරු වී තිබෙන නීති ආධිපත්‍ය නැවත හරි මඟට ගත හැක්කේ මාලිමාවේ කණ්ඩායමට පමණයි කියන විශ්වාසය අපිට තියෙනවා. එයට හේතුවකුත් තියෙනවා. මොකද අපි සාකච්ඡා කරා, අපි තේරුම් ගත්තා ඔවුන්ට මේ සඳහා සැලසුමක් තියෙනවා කියලා, ඔවුන්ට මේ සඳහා දැක්මක් තියෙනවා, ඔවුන්ට මේ සඳහා කැපකිරීම කළ හැකි කණ්ඩායමක් තියෙනවා. ඒ නිසා මම නැවතත් කියනවා මේ විමර්ශන, මේ පාස්කු විමර්ශනය, මේ අපරාධ වැඩපවත්ව මේ රටේ නීතිය පාලනයට ගෙන හැක්කේ මේ කණ්ඩායමට පමණයි. ඒ නිසා මේ ඉදිරි මැතිවරණය අපට හරි තීරණාත්මකයි. අපට තීරණාත්මක මේ මැතිවරණයෙන් තමයි තීරණය වෙන්නේ මේ මම සඳහන් කළ ඒ අපරාධවල අපරාධකරුවන් නිදැල්ල ඉන්නවද, සිරකට යනවද කියලා. ඒ වගේම මේ මැතිවරණයෙන් තමයි තීරණය වෙන්නේ මේ මිනිමරුවන් තවදුරටත් නිදැල්ල ඉන්නවද, සිරගත වෙනවද කියලා. ඒ වගේම අපේ රට මේ ආගාධයට පත් වෙලා තියෙන මේ ආර්ථික කඩා වැටීමට වගකීතු මේ දූෂිත කණ්ඩායම තවදුරටත් නිදැල්ල ඉන්නවද, සිරගත වෙනවද කියලා තීරණය වෙන්නේ මේ මැතිවරණයෙන්. ඒ වගේම නීතිය පාලනය, නීතිය ආධිපත්‍යයට යථා තත්ත්වයට අපි පත් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ මැතිවරණයෙන්. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව ඔබගේ අවධානයට යොමු කර ඉදිරියේ එළඹෙන සැප්තැම්බර් 21 වෙනි දින ඒ ජනාධිපති වරණේ මාලිමාවේ අපේක්ෂක ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කරවා මේ රට ගොඩනැගීමට ඔහුට භාර දෙමු කියන ඉල්ලීම ඔබ වෙත ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.